සම්වා සබදු සරණයි සුපින්නත්තව පැහැම දෙෙනනාටම. අද දෙදහස් විශ්සවසරේ නොැම්බර් මාසේ දහ නමවෙනිදා. වාසනාවන්ත බ්‍රහස්්පතියද දවසක් උදව්නවමේ අලුත් දවස නැවුම් දවස. පැහැසර බලාපොරොත්තුස්යියල් ලයිටවන වාසනාවන්ත සුම දවසක්කයක් කියලා අපි ප්‍රාර්ථනනා කරනවා අදසේ සුශේෂ ආරාධිතය කෞද කියල හඳුනාගන්නට. එතුමා කළගට හිහතදීනං අපට කිසි ලෙසග නාගන්තුගේෙක්නෙේ. මොක අපේ පූර්්‍රචාරක පටවලත් ේතුමගේ රුව රැඳී තිබුණක් කුසල දම් වාමවිිහසෙතෙක් අපේ නාරම්වල ගුණරන්ද සම්බෝධි සෙවනට යාබදවෙල්යායේ අපි සිින්දකරපු ලස්සන වැඩසටහනක රූප පෙලක් සමඟ. එනිසා එතුමා වර්තමානය වන විට වත්මන් රජයෙහි අෞෂධ නිෂ්පාදන සැපයුම් සහ ්‍යාමණය පිළිබඳව රාජ්‍යමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා මහාච්චාරය වෛද්‍ය චන්න සුදත් ජයිසුමන මැතුවා යිබෝන් කෙල පිළිගන්නවතුවා ෝෂතු අපේ රටට ැතුම්බැරි පුදගලේ බවට පත්වා එකට හේතුව තමයි රටවෙනුවෙන් සිතා පෙරට තබායන්නට තමන්ට පෙර රටකින් හැඟීමින් ජාත්‍යන්තරය හමුව පවා හඩනගපු උදාර ලංකාපුත්‍රයෙක් එකට හේතුව බොහෝ දෙනා දේශපාලක්කයෙන් පවා අකුලාගෙන් තමන්ගේ මතේවත් නිර්භයව ලංකාව ඇතුලත් ප්‍රකාශ කරන්න බැරවින්න කාලේ දමිල්ල ඩයිස්පෝරාවට නොබියව එංගලන්තේ ගිහිල්ලත් ජිනිවාවලත් තමගේ හඬරගපු දැවැන්තේක්. එනිසා එතුමා අන්ුරද ප්‍රදිිශ්‍රිකේ ජනතාව මහා වැඩි මනාප ප්‍රමාණයකින් චන්දය ජයග්‍රහණය කරවල් පාල්ලිමින් තුරය වන ඔබ සිටියයුත්තේ රට පිළිබඳ තීන්දු තිර ගන්නා තැනය කියන හැඟීමේ. ඊට පෙරේ එතුමාගේ පසුුවම් කතන්දර ඇත්තියෙනවා. එකදී බෞද්ධනාලිකාවට සම්බන්ධයි. වසවිසෙන් තොර ආහාර සංස්කෘතියක් කරා යන ගමනට මේ රට අවධිකරේතු. එතුමාගේ හඬ. කෞෂය එනිසා ලංකාවේ විවිධ වෛදර විදක්ේෂ්‍ර යෝජනය කර සහර දේශපාලනය කරාව වෛදස්සේවි ක්‍රමසික ඇතුමවාගේ එතකම සමහර වෛදවරු ඉන්නවා පතපොත ලියපු අප ගුණදා සම්රසය කර මහත්මයාාවගේ මැත කාල ිගත්තු යසනා දම්ි බණඩරාවගේ ගීත රචා කරනවා අපි වෛද්‍යානන්ද පෙර වගේ අය ගීත ගායනා කරනවා ඒමයි නොය ප්‍රදී ප්‍රංගන වගේ මඇතම කාලේ තරුණ යොගත්තාම ඔය තරු පරපුරය පවායි න වෛදවරු හැබැ වෛද්‍යවරු රට පිළිබඳ යථාර්ථවාදී දැක්මක් ඇතිව පෙරටාපු අවස්ථාවක කට ප්‍රාප්ති හටින් මන්දකින්නේ මේ මහා චාර්තුමා රජනට විශ්විද්‍යාලඉදලා කොළ බෑවිල්ල මේ කොළොම්පුරෝරේඳගෙන රටටම ලෝට ආමන්ත්‍රණය කරපු අවස්ථාව. ම කැමති වර්තමානයට කලින් අතීතරයන්න ොහදගම් පලාාත අම්මතාත්තා කෞදකිින්න්න බන්ද කොහොමද මේ ආපු ගමනි තැබූ පියවර කියල පොඩක් ඔබතුමාම අතීතා වර්ජනයකෙන් අපි සාකච්චව පටන්ග. ඇතන ශසිික මම අන්රාධ පුරදදිශිකේ යෝජනය කරට පන්ලිමින්තු මගේ උපංගම් ප්‍රදේශයේ පස්තුම් කෝරලේ කළුතුරදිශික්කේ මගේ අම්ම ඉතා තයිදින්නම පස්තුන්ගෝරලේ උපන්ං අය ඒවගේ මගේ ආත්තල සියලලා මුත්තල නත්තලා කිදතා කරකිත්ත සියලු දෙෙන පස්තුන්කෝරලට වගේම ඊට පෙර දුරට පළාතර සම්බන්ධ පිරිසක්. ඉතිං මම කළටතු විද්‍යාල තමයි මගේ අධ්‍යාපනය අවරුදුද හතුනු එකවසරි දං උසස් පෙල සමත්වෙන කම්ම කළතුර විද්‍යාලයේ හදශිෂයෙක් ම ඊට පස්සේ පෙරදින විශවවිද්‍යාලේ වෛද පීටට පිවිසෙනවා. ඒ වගේම වෛ්‍යපාදිය ලබා ගඇත්තර පස්සේ. රජට විශවවිද්‍යාලේ වෛද පීටය ආරම්භ කරහම එක ආරම්භකම ස්තතිරාචාරේ කැට ම රජට ශවිද්‍යාලේ වද පිට සම්බන්ධ වෙන. වෛදබීට යන්න මූලිකම හේතු වනේ උතුරු මැද සහයේ තදාසන්න ප්‍රදේශවල තියන වකුහොු රෝග පිළිබඳව මංදක්කපපුූ නන්දූ නිසා මයි මට යන්නේෙහි ප්‍රධාන වශයෙන් ආසා ඇති වනේඒවගේම මගිසිය අදදිර්ක කාලක්ේ ප්‍රදේශ ෘතිකෙක් විදිහට වැඩරල තිබුණ නිසාහහි යම් සම්බන්ධයක් තිබුණති මෙසිියල්ල නිසා තමයි රජරට පලාතට සම්බන්ධවෙන්න පන හොදයි ජාට විශවවිද්‍යාලට ගිහිල්ලා ඔබ විද්‍යාර්තීන්ට ශිල්ප පහනි කරනවට අමතරව ඔය වක්ක ගඩු රෝගගේ පිළිබඳව කතිකාවක් ගොන්නගෙනවා. තවත් බහ පිරිසක් එකතු කරගෙන. ඒ කතාවිතමයි ඔබට හමුුවන්නේ කුසලදම් හමුදුරුව මේ ගෙන දැඩි උනන්දුවව දක්පු කෙනෙේ. ඒනිසාවෙන්ම අපි විධ වැඩ සතහන් කරනවා වසවිසන් තොර මුළුතැන්ගයක් මෙහි නිර්මාණය වෙනවා සති පොලක් නිර්මාණය වෙනවා වසවිස්ස නැති එලවලු පළතුරු අලවි කරන ඒ අදටත් අකණ්ඩෝ පවතිනවා හැම රිධාවකම ඒ පොලේ බඩු උදේ පහේදලා දවල් දහවෙන්නලින් ඉවරවෙනවා ඒ තරමට ඉල්ලුමත් තියෙනවා ඒ හැමදේටම මුල්ලුනේ බොතුමන් ලඟවේ ක්‍රියාකාරිත්තය මේ රටේ මතයක් ගොඩ් නැගුවා ඔබතුමන්. මේ මේ වසවින් තොර වසවිස පොලොවට එකතුීම නිසා තවයි බැර ලෝහ තැන් පත්වෙලා මේ මනිස්සුන්ට මේ රෝග ඇතිවෙන්නේ කියලා ඒ ගැත් පොඩක්කිවොත්ම ඇතටම සසික අපි වහර රෝගය පිබඳව කරුකාරණාවවාගෙනෑනකට මොකද ගොවිජනතාවට වැලදිෙන රෝගයක් මේ හේතු හඳනාගත්ත නැති රෝගයක් කියල තමයි මුලින් හැඳින් ඉතින් මේ ැනම පර්ේෂණ කරන්න පටන්ගත් තම ගොඩක්ම හන්සිවෙන්න වනාා විධ ප්‍රශ්නාව නමුත් අවසානද අපිට ක්ෂනාත්මක අහවරගන්න පුලුවන්කම ලැබුණ තත්ත්වෙන් බාල කෘෂරසායන වර්ග වගේම නීති ගරෝධී වගෙන පකෘෂරසායන වර්ග දෙර්ග කාලයක් තිස්සේ පර්භෝජනය කිරීම පාවිච්චිකිරීම නිසා මේ ලංකායි වඩි කලාපිය කියන ප්‍රදේශවල තියෙන පසේ සහ වතුරෙෂ භව ඇත්ත එක්ක ඒ හැදිෙන විශේෂ රසායක සංයෝධයක් කකුඩුවල තැන්පත්වීම නිසාතමයි මේ රෝගගේ හැද කිය ඉතින් මේ පිළිබඳ අප ටිවි්‍යානකූල මේ පිළිබඳ පර්ේෂණ කරලා ඒ පරේෂණ පත්ත්‍රිකා ප්‍රසිද්ධ කර. නමුත් පරේෂණපත්ත්‍රිකාක් ප්‍රසිද්ධ කරලා මගේ වික්ෂ විද්‍යාලයේ ආචාරර්ම හාචාරකම ලබාගන්න ලක්ුණු ලැබෙනක සැෑව. මු ඉතින හට ිල්ල මනිස්සටි බේරගන්නව නිසා තමයි අපි සමාජගතිකාාවක් ඇතිකරේ වගේ සමාජ ්‍යපාරයක් ගඩනෙගවා රුෂ සසයියනවලින් තොරව වවන්න අපේ දේශය ගොවිතැනට දේශය අපේ පරණ තාක්ෂිනවෙත නැවත නැඹුරුව වෙන් ඕන කියලා ඉතිං ඒවෙලාව මතක ඇති විවිධ සමාගම අව අමවරාගෙන එලියට හා උන් පිටු පස සිටිය ඔවුන්ගේ යැපෙන ආචාරයවරු සහ විවිධ ගුරෘත කියන්න කියාගන්න පුද්ගලෝ මේ කාරණයට ප අපි ගුරුද්ධ පෙළ ගහෙන ගත්තා. ශේෂම වෙනම ජනවාද්‍ය මෙහිවුමක් දියත් වුණ මේ කාරණයුත්යිතින් මේක බොහොම අපපුරු සිදධියක් රුවන් වැලනි සෑඇයේ අම්කිසි පින්කමක අපේ ධර්නාාගම කුසලදම්ම අපේ නායක ස්වාමන් වහන්සේ උන්වහන්සත් සාාභාගිවෙ හිටිය උන්හස ම ඉන්නවා දැකලා කතා කෙල්ලා ඇහ යිතකට වහන්සත එකක් මගේ ලොකු ැනැඳරු මක්තිපුරුණනේ අප මහත්තය නේධර මේ වකු වඩුලෙඩේ ගෙන කතා කරන්නේ. එතකොට ඒද වස්සලත් මාධ්‍යවල මේ මාධ්‍යම මෙහම දියත්වෙනවා මංක හම හාමුදුන්නේ මේ දවසස්ලා හොඳට වදිනෝනේද කියල මගින් හකොහම න එක මුදුන්නේ ටික් කරදරයි. එන්නකො බෞද්ධය නාලිකාවට ඒ ොහෙද මාත්ත එක්ක මම මේක ඇත්ත කියන්න ඕන කියලා උන්හන්සේ ට පන්සේ දවස්දේකට පස්සේ මාව බෞද්ධය නාලිකාවට ගෙනහල්ලා එවලම එවලම උන්වහන්ේ උපදේස් දුන්නා ඒ කැමරා උපකරණ තාශන ශිල්පීන්ට වහම ඇවිල්ලා වැඩසටහන කරම කියලා ඒ වැඩටහන මෙහිවි උන්වහන්සේ. උන්වහන්සේම මෙහේවල අපි මට මතකයි රෙකෝඩින් කිහිපයක් කර වැඩසටහන් කිහිපයකට. කරලා ඊට පස්සේ ම උන්වහන්සත් එකතුවෙලා අපි කුඹුරු කිහිපයක් කරා ඒක ඒ අවස්ථාවක් තමයි හර අපි මිනිසුන්ට මේක වැඩාත් තේරුම් කරලා දෙන්න ඕන කියලා කුඹරෙම ඉඳගෙන උන්වහන්සේ. ගරම දලට සහනක් කර නාග ප්‍රද දශ ඉතින් උන්වහන්සේ එක්ක ඉතාම සමීප කටයුතු කරා ඇතම අපට මංහිතන්න උන් වහන්සගේ අපත්වීම ජාතියට මහා පාඩුුවක් සිද්ධ වනේ මොකද වැඩ පිල්ිවල මට වැඩිය මංහිතන් අපට ගොඩක්කිසරහ ගෙනය අවස්ථාව තිබුණ න්හසගේ පවත් ත ාලම ගුණ කිය මට පෞද්ගලික දෙැනවා බොදුන් වහන්සේ සතු සියලු හැකියාවන්. ඒ විචිත්‍ර ධර්මකතික ස්භාව වගේ මති. බුණු මන සම්බන්ධකං මේ සියල්ලම මාධ්‍ය ජාලය සියලුදේම රටේ ජනතාව වසවිසි මුදාගැනීම සඳහා නිරෝගම ජාතියක් බිහි කිරීම සඳහා අපේ දේශය ගොවිතනමව න්හස කැප කර. ඉතිංඒක මංහිතන මේලා විශේෂය සඳහන් කරන්න ඕන එහි ප්‍රතිඵලත් අපි අම්ටමකට අද භුක්තිවිදිනවා මොකද මුලින් අපිට දේශය ගොවිතැන කිව් හම අි අමෝරාගෙන පැමිණි පිරිස අද බොහෝදුරට යටපත් වෙල තියෙනවා අපි පැණ වීගෙනය වෙල කතාගන්න කොට ඒ මහා විද්‍යාවක්වාගේ පෙවුණි හමුත් අදඒ සාමාන්‍ය දෙයක්වෙලා සුේ හොඳයි කියෙන ැන ටැවිල්ල යන. ද මේවාගේ මහහිතන් අපි පියවර ගණනාවක් ඉදිරියටඇවිල්ල තියෙනවා. තිඒ අප පටන්ගත්ත සමාජ ව්‍යපාරේ මංහිතන් ප්‍රතිපඵලලා අපි බුක්තිවිදින හැමකිෙක් දමැනින් එහට මේක. මංහිතන්නේ රාජ්‍ය තුළ රාජා අනුග්‍රහහින්දයක්ත්කිරීම සඳහා. අප මේ වන කොට යම් වැඩිපිරිියලක් තියත්කර හොඳයි. ඒ විදියට අන්තයක් ජයග්‍රහණය කරගෙන යනකොට අර යුද්ධයක් කරනකොට සාමානයෙන් එකලයින්නයක් කල්ල යනවයි කියලා කියනන්න ඒලයින් එක ස්ථාවර කරාට පස්සේ තවලයින් දෙකින් සතුරාව පරාජය කරන්න උත්සාගන්නා. අපේ රටට එරහිවාපු බලමුලු නැත්තං පිළිමලුන් විරුද්ධව. නැගී සිරින් ඔබතුමා ජවයක් ඇතිකරගන්නවා දෙදහස් පහලව, සහ විස්ස අතර කාලය ඇතුළ තන තද දස් දහ නමේ අතර කාලය ඇතුළට. ඔය කාලේ වියත් මගහා සමඟ සම්බන්ධව ඔබතුමා මේ රටේ මිනිස්සු දනුවත් කරනවා. මෙ රටේ රණවිරුවන්ට ඇත්තුණ වූ අභියෝගකාරී තරජණයන් වලට එරෙහිව ලෝක ඉදිරයේ කරුණු ගෙනහර දක්ව නවා. මෙ මේ ක්‍රියාකාරිත්වයම ඔබ ක්‍රියාකාරී දේශපාලනයට තල්ලු කරනවා නත්තං ඔසවා තබනවා. ඒ හරහාම, ඔබ ඉන්න ත්වයට පැමිල්ලා බට සුදුසුම විශානු බද්ධ වගකීමක් පැවරෙනවාම ඇමති අ බෝ දෙනයක් දන්නේ නැති. හුදු වොයිස්කට් එකින් විතරක් අුනගත්ත මහාචාරචන්න ැසුම ොනවාදේකාලි කරේ කියලා පොඩ්ඩක් සැකින් දැනගන්න.ශසි මේ පැ දෙේයක්ක්තිී න එකක් තමයි ජාතියක්හෙරියට අපේ යම්සි දුරුවලතාවකුත් මේකෙදී මට උළුපල දක්කන්නට ඕන ොකද අපිට ගනායක හෙමනත්තං ජාතියේ ප්‍රගමනය සඳහා දායකත්ය දක්න්න පුළුවන් පුද්ගලයව ඉදිරිට පැමිණීමේ අඩුවක්තිනු. ඒ ගිහි පැවිදි දෙපාර්ශවය තුළම අපි පහගගේ අවුරදු ශකතියක කාලයක් නිරීක්‍ෂණය කරපු දෙයක්. අපි දැන් පහුගිසේවසය මුල්කාලේ දැක්කට පස්සේ අපි දන්නවා මඩිය නායක හාමුදුරු. ඒ වගේ අඩුව පඥාමනායක සාමන් වහන්සේ පන හාමුදුරුව ඒ වගේට පස්සේ අපේ ගඟගොඩල ස්ෝම හාමුරුව පාණදුර හරි ද මනාක මන් වහන්සේ සහ ඒ පරපුරේ අවසන් පුරුක් තමයි අපේ අපත්තිවිදාල දන්නග මනාක සාමන් වහසේ ව මුත් එතනින් පසුව අපේ වයසේ සැසිී ගත්තත් අප මේ පරම් පරාාව දැන් අද අපි ැලොත්හෙම අපි කියම කවුරුදු තිහතලස් පහකාන් එමනත්තන් තිය පණහාකා් ගත්තතුත්ත එහෙම. අප තර භික්‍ෂූන්හන්සේ ගත් එහෙම අපිට ලොකු අඩුවක් තින දැනුගත් භික්‍ෂුන්හන්සේලාගේ අඩුවක් තියන. ඒවගේම තම ඉගිහි අතරගත්තත් මේ ජාතික සමාජයේ ව්‍යාපාරය වෙනුවෙන් ජාතික ව්‍යාරය ශක්තිමත් කිරීම සඳහා දායකවෙන්න පුුවන් අයගේ අපි අඩුවක් දකින. එකත් තමයි ඔවුන් දක්ෂතා තියනහ ඉංජනරුරු වද්‍යවරු වෙලා එක් තමගේ ෘතිය කරෙන නොහමනැත්තම් පිටිට යනවා දැන් මම්බල. අප අද මේ රටේ නායගස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ තනතුරු සහිතව හරියට නමක්්‍යන් පුළ හ නිව දෙක වීද ද මේ රට ඉනික. තින් මේක නිසා තමයි ඒ රික්ත කඩුවක් තිබුණු නිසා තමයි. බෛදවිද්‍යාව ගන පර්ේෂණ කරගැෙන උගන්න ගෙන වෛදපීටක හාචාරවරෙක් කල හිටපු අපිට රජෝ දේශාලනයට ඇවිල්ල මේ කටයුතු කන්නක් සිද්ධ වුණන. විශේෂයම දස් පහලො දනමේ කාලේ සිද වුණ. ජාතික බලවයකවල ැගීීමත් එක් අපට සිද් වුණ විශවිද්‍යාල ආචාර සංගමය කකළුතිෙන් හදන්න වගේ සමාජක්‍රා කාරකම් වලට දායක වවෙන්න ජිනමවලදි කරපු පවාදීමට එරෙහි වන්න මහසංගරත්න සිර්ගති කිරීමට විරුද්ධ වන්න ජාතික සම්පත් ගනීමට එරහි විරුද්වෙන්න. මේ තුළ තමයි අපි නැගී එනවයි ඉදිරිට ඒ තුලා අසාන වශයෙන් අපිට දේශපාලික රජු දේශාලනයට අවතීරණවෙන්න සිද්ද වුණ. සමහල්ලාවට ඒකේ මගේ පවුලේ උදුගේ ගත්තොත්ඒ එකට ලොහු කැමත්තක්නෑ සමහර කර්මකාරණාවලදී මටමත් හිතෙනවා මේ ගත්ත තීරණය මීට වැඩේ අපිට අපි අධ්‍යාපන පැත මෙමත්ම් පර්ේෂන පතයුද වන්න තිබුණද මේ වෙලාහ කියනෙ නම තනි පත්තෙන් ගත්තම මේ කතා කරන්න කෙනෙක් තිවන් හම ඩකරන්න කෙනෙක් ැතුවන් හම අපිම ගොඩනකපු බලවේ දීවලන්න අපිට තියන්න බැ අපික රැක ගැීම අපට වශතාවක්තින මේ සල්ල සල කල බලලතමයි. රිජුදේශපාලනයටව ීරණ වන්න තීරණය කෙලේ හැයි ම හිතන වාසනාවකට රටනායකයාගේ තියෙන පරණතභාවය විශක්ෂණ ශිලිී භාවය නිසා මම අධ්‍යහනය කරපු. මගේ ඒ ප්‍රමාණික විෂය දැනුම තියන. ඒ විෂයම මට මගේ අමාත දර නම් කරලා කාර්වාාය ට පවලති න ඉන් අද ම සතුරින් අට යුත්ත කරවා ම ඉගෙන ගත්තදීන් මට ප්‍රෝජණය ගන්න පුලුවන් මදදිලබිලති. තමන් කැමතිදේ කරන්න බොහෝ දෙෙන ප්‍රියයි. එඒනිසා එක ආත්ම තෘපයෙන් යුක්තුව ෘතිය තෘප්තිමත්බාකින් යක්ත බෝධනෙක විදේ කරන්න. එනිසා ඔබට රට සේවය කරන්න ඔබ ඉගෙනගත් දෙයම මහෝපකාරී කරගන්නට අපේ ගරු ජනධපත්තුමා අවකාශ සලස්සලදීලා තියෙනගෙනෙ සතුටින් ඔබ ප්‍රකාශ කරනවා. යනුව ඇමඳතුමද දැන් වර්තමානයේ කාලීන වශයෙන් ඔබේ විෂය තවත් ඉස්මතුූ පෙනවා. ඒ අපි ඉතා හොඳින් දුටවා පසුගේ දා දෙරන නාලිකාවේ ප්‍රෝෘතිය අතරතුරේ ඔබතුමා පාර්ලිමින්තුවය කරපු විදක්්ද කතාව මට විදක්ද කියලා කියන්නේ. එකිනෙකාට බැනන්ඩ ගසා ගැනිමින් එකනිකාගේ දුරුවලකම් පාවාදමින් නොසරුප වදනින් පාර්ලිමිෙන්න්තුව කෙලිටි කරන ප්‍රාමාණික උගත්කමක් නැති නූගතුන්ගේ සැහැසේ ක්‍රියාකාරකම් අතරේ ඔබතුමා තමන්ගේ විෂයට අදාලොදුන් උත්තරය පරෘතිවිකාශය මංහිතනව විනාඩී දහයකටාසන්න කාලයක් විතර උපුටා දැක්කුවා. ඒ හරහා අපේ රටේ ජනතාවට ඔය මේ දවසල කතා හට ලක් ලා තියෙන ඇන්ටිජන් පරීක්ෂාව පිළිබඳව ලොකු අවබෝධයක් ලැබුණා මට කියන්නකෝ මේ කොරුණා වෛරස යත්තෙක්ක අපේ රටේ ඔබතුමා නියෝජනය කරන ඔය සෞඛ්‍යාංශයේ විශේෂයම අऔෂධ නිෂ්පාදනය සහ අවුෂද ගෙන්වා බෙදා හැරීම කියෙන කාරණනා දෙකමට පෙර දවසක පැමිණි වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශමහත්මය අපේ අවෂධ සස්ථාව නැත්තන් නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයා ඉතා කධිමිටෙක් බලාපොරොතු සහගතව කියා සිටිය මේ කරමද ශාලා ගොඩ නැගෙනවා ඉදිී දව විරුද් කරන බලාපොත්තුවා අදවශයෙන්. බතුමා මට කියන්න මේ කොයිතරන් හොඳ දායකත්වය ක අපේරට ආර්ථකට ලබාද දෙනව සහක කොච්චරහොද පින් මක්ද මේ කොවිදදිසා හැදින වන මකි තන්න මේ වෂ්ත කරමාදශා ඇම ඇතරම මේ අෞ්‍යධ නිෂ්පාදන සැපම් සහ යාමන විදිහට රාජමමාත්‍යංශයක් පිහිටවන්න තීරණය කරයම මේ තියන ප්‍රශනය නිස ලෙස හඳුන ගත්ත නිසා. ඒක අප. ජනාධිපතිවන්නේයටට පෙර වත්ම ග සසාහෙකුත් සංගධනල ප්‍රතිපත්ති පිළිබඳව සාකච්චා කිරීම දීම පැෙන ගුණු කාරණය ොදේ කාරණය එක අංශ දෙකක් එකක් තමයි අපි වසරකට රුපියල් බිලියන එක තිහ එකසි හතලික් මුදලක් වය කරන විදේශවලට ගියවනවා ලංකාවට වශ ටහිරෝ්ච ටි ගෙනේ. ඒ මිලදී අරගෙන අපි ගේනෙත් ප්‍රමිතියෙන් උසස්සේවද කිය ලොකු ප්‍රශ්නයක් පරනය මුොද අපි ංගල දේශය ඉදියාව සහ පකිස්ානය තමයි ප්‍රදහන අපේ සැපියුම්කරුවන්වෙන්න ඉති ඇතැම් අවෂදවිල්ල ප්‍රමිතිය පිළිබඳව අපිට බරපතල ප්‍රශ්යක් දැන් ම ඇවිල්ල සසතිකි පැක් ඇතුළට ම වාර්තාවක් ඇැද වූවා අවසාන මස කිහිපේදී අවුෂදල තත්වය පිබඳ. එකින් ම ැනගත්තා ලංකාවටගෙනපු අවෂදසි අහයකින් විශ්ක් නිසි ප්‍රමිතියට නෑ කියලා. පොට මේගේ ලොක ප්‍රශ්නති වුණ ඉති ඒ සා තමයි අපි තිීරණය කළේ රත් තු ක්් දෙටක හදන්න න කියල කට දැනට අපි රාජ්‍යංශය සතු ය රත්මලාලන රජ්‍යවක්ෂද නිෂ්ාන සංස්ථාවව සතු නිෂපානාගරය පමණයි ඉතින් ඒය පුළුල් කිරීමටත් එහි ධරිතාව දෙගුණ කිරීමටත් ඒවගේම කොරණ ප්‍රදේශයේ ඒ හා සමාන ඊටත් වැඩිය දහරිතාවක් තියෙන කර්මාතශාලාවක් බිහි කරන්නත් අප යෝජනා කරා ඇත්තටම මේ සතියේ ගරවග්‍රමත්තතුමා පාලමෙන් තුට ඉදිරිපත් කර අයවය මගින් ඒ සඳහා අනුබල ලබදමක් සිද්ව වන තුම විශේෂෙන්ගේ පිබඳ සඳහන් කරයි නි්පාධන කර්මාත ශලාාව ඇතිකිරීම සඳහා අධාර රජමගින් ලබා නොවෙන් කරනවා කියනකාරන. ගේම පෞද්ගලි කාශයක්තක් විශෂය අපි කරපු දෙදයක් තමයි රටට අවෂධ ගෙනේ ආපු සමගමට ටි ු පිට පවු හද වු හ පල කොද හම්බ කර ද සල්ල ල ලකාව හද රම ශාලටික ති තම්මඒ එකට අපිට කැමත්ත පල කලා මේ වෙනක කොටත් කරමංශල කහිපයක් කිදීමම් පවතින අප අරමුණ තමයි. ඇද දස් විසි හතර ආරම්භය වෙනකොට සියට පනනා හැට අතර මටමට රටේ අවෂධ නිෂපාදනය ගෙනෙනඒයගේම. ජනාධපත්තුමාගේ දුරකාලය ඉවරවෙන කිිට්ටුුවෙනකොට අපි සයට අනුවත් සියත් අත ප්‍රමාණකට ගෙනෙන්න දැනට සියට පහලවයි තියන්නේෙ දැනට අපි සයට පහලව අපිට අශ්‍ය අවෂදවලින් හදන්නේ ඉතිරි ොක්කොම අප පිටින් න මේ ම අප ඉලක්ක ඉතින් මේක බොහොම අසීරු ඉක්කයක් මොකද රුපියල් බිලියෙන ගැනාවක ලාබ ලබන බොහොම අඩු ධාරිතාවකින් එකයන්නේ දැන්හත්තරම් බල හත්රං පොඩි පරිමා පොඩි නමුත් ගාන ගොඩක් වැඩි එතකො දීමන්තියහෙම. මද්‍රවඇත්ඒයකන බොහොම පොඩි පරිවාාවකින් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් දේල් අවෂදත්තයෙමයි සමහර විට එක බ්‍රිී් කහෙසේක දාලා ගන හොරන් ගේන්න පුළුවන් අෂධටිකකින් පිළිකාරෝගට ලබාදන බ්‍රිව්කේක ඇතුලේ රුපියල් කෝට වික් ඒක වුෂ්ටි ගන්න පුළුවන් මේක මහා ජවාරමක් ඉතින් අර ඒක ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ උබතුමාර කිව් පහුගේ සති මතු වෙච්චෝය රපඩ්ඩ ටි ජනතා විධ දේවල් මතුවන්නේ පිටිස සල්ලිතමයිතියන්නේ. අපි හිතපු නැති මාද්‍යේද අද ස්සරහට විල්ලා පට පහරද තර විල්ලති න උන්ගේ ෆේස්පු කරහ විද ව්‍යපාරගෙනියන. මොකද සල්ිවලල්ට එකක වන්නේ එක මේ සමාගමකට චන්ාජයසමනට ගහ දාන්න කිය ලක්ෂ විශක් හක් වියද කරනය බොම සුළු දෙයක්. ඉතින් ඒවගේම තමයි. මේ අපික් වැඩරන පුද්ල ම හොඳ කීප දෙෙක් මට ලැිල තින බතුමකි වගේ රාජ්‍යවශද නි්පා සස්ාව අප වයිද උත්පලිින්ද්‍රවශ මැත්තුම වගේ රාජ්‍යවශධ නීකර සස්ථාව සභපතිවරල ලෙස ස්නායරෝග සයයිද ප්‍රසන්න ගුණසේ මැත්තුමේ හොඳ කන්ඩායම අපට ඉන්නවා. මේ පිරිසත් එක් මහිතන්න අපි බහොම සහයෝගින් වැඩ කරගෙන යනවා අපි ඉලක්ගයට අපි ලඟාවෙන්න මේ මොහොතෙද කළ යුතු දිු කාලීන වශෙන් සැලසුම් සියල් ැ හදලතින ඒ අපි ඩට යුතු කරෙන යනවා හැබැයි මේක ඒ ක්න නම කිය ම පැදිලම කියන්න හොඳයි ඉතාබත්දු පැදිලිය ඒතුවා? ර්ථව ග්‍රහකරා අප ප්‍රශ්නයට පිළිතුර අවසනශයෙන් නොතුන් හ දැන් අදත් මේ වැඩසරණ නිම වූ සැින් නොබ යුතුයි කොවි මර්ධන ජාතික කර්තවයට නැත්තන්ගේ ඒ රැස්වීමකට කැමති අවසසා වශයෙන් දැනගන්න කොවිට් සම්බන්ධෙන් අපේ ජනතාව බොහොම කැමැති දැනගන්න තව කුච්චර කාලයක්ගේ අගුල ලාගෙන ඉන්න සිද්වේ විද එඒතක ම සුම්හල සිද්ේවිද රැකයා පිබඳ භක්ති බෝදන විශ්වාස තැබිය හැකි එන්න දෙක් පිළිබඳව වදධන ම ලා ර ම ඉති ඇමිකාව පවිචි කර ංගලද පාචි කර ගොඩක් පහවිලා ද අපිට ලබෙන්නේ වේගනක් පඩන්නේ ලාපොරොත්ව ඇතිකරගන්න පුළුවන් ද පිට. මේ වගේ ගෝලී වසංගත අපි දන්න මානු විතිහාසය වරින්වර ඇවිල්ල තිනවා. ඇවිල්ල සාමාන්‍යෙන් අවුරුදු දෙකක් තමයි. මේ හැමේ එකක්ම තිබලා නැතිවෙලා ගිහිල තියෙන් ඉදහස් නමි දාහත දහට ස්පාන්‍ය උු කිය හඳුන් ොපු ඉන්ටලෙන්වරස නිසා හස් මර්ස් මේ හැ දෙයක්ම අවුරුතු දෙකින්. සභාවිකුම මේක නැතිවෙල යනෝ. මංහිත බෞද්ධානාලිකාට විල මේ කියනෙ වැරදක්නෑ ම නංහිතන්න මේක. කද මේ මිනිසුන් අදහරමික වීම නිසා අකුසල් ශක්තිය වැඩවීම නිසා ඒක දරාගන්න බැරුව මේ සිදුවන ක්‍රියාවලි ප්‍රතු කල තැම් බලන්න රැසික දකින්න ඇති අර යුරෝපයේ සත්තු මිියන ගානක් මරලදානවා මේ වෛරසයට බයි. එතකොට ආයි මේවෙන්න අපි අක්කුසල රස්රෙන ආය මේක තව දිගසගන්නයි මේ කරන්න. ඉතින් මම හිතන්නේ කොහමටත් ලබ නවරුද්ධ අපිට මේකත් එක්ක තම ජීවත්වෙන්න වෙන්නේ.ඉන්නත් පිළිබඳව කියරවන එන්නත් කිහිපයක් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඇත මර දගක ල්ල න න්නත්ම්බන්ධය. එතකොට ඔවන් අත දැඩිතර කාරිත්තා ඇතිවලති න මොකොද මේක ොලර් බිලියන ගනාවක ්‍යපාරයක් වීමට නියමිතයි ඉදිරි වසර ඇතුලට සල්ල්ප සල්ල්පත. තකොට දැනට තියන ත්තොත් රුෂාවේ ඉස්පු්නිික් පයයි කියන එන්නට ඔවන් ඉදිරිපත් කරලති න ඒ තමයි යම් රට ල්‍යාපදිංියක්ක් ලබපු පලවෙනි එන්න රෂයාව තු ා ප ල න අඩ ා පිබද. කතාබහට ලක්වෙනවා. මේ කිසිම එන්නතක් ම පැහැදිලිුවම කියන්න ඕන තාම ලෝකසෞක සං විධානය හෝ.ඒහ සමාන පිගත්තා අ එතනකින් නිරිදේශ කරලා නෑ. වයිස කියන සමාගම, මේ වෙනකොට එන්න තක් ඉදිරිපත් කලලා තියනවා හැබැයිඒ ප්‍රවාහණය කරන්න ්‍රරිනා සුවක තර සෙල්ෂ සංක නා සුක හිතර ෂ්නත්්‍ය අවශ්‍යය නිසා එකක තාම අපහසුයි ලෝක පුරා බෙදැහෙරමේ ප්‍රශ්නති න. ඒවාගේම තමයි මොඩනා අහිතනය මගින් දිනකිපයකට ඉස්සල්ලා එන්න තක් ගැන උන් එලි දැක්වීමක් කර. ඇනමුත්ඒ එන්නතේ මිල වැඩි ඒ අරන්න එන්නත බිදින ස්ථානය තුළ ක ක්ෂන් කියලාි කියනවා ස්ථානය වශයෙන් ඇතිවෙන ප්‍රක්‍රය තත්ය අනිත්්‍යේට සාපේක්ෂ හෙලයි කියලා පෙන්නල දීලා තියෙනවා ඉතින් මෙහම හැම්ම එකකම ප්‍රශ්න තියෙනවා. ඒගේ එන්න තක් එලි දැක්වීමේ ක්‍රියාවලයක් තිය සාමාන්‍යෙන් එන්න තක් එලියට බටහිර වයි දවිද්‍යානුකූලව එන්න තක් නිසි පරිදි එලියට එන්න අවමවුරුදු පහක කාලයක් ගැවෙන. මීට ඉස්සෙල්ලා මවුස් සඳහල බාදන්න. එන්නත තමයි අවුදු පහ වෙලති ඉක්මට මා ප ලන කො දැම් මේක අුද්ගින්ිතරපිය ිය ාන්නන්නේ. කොට මේ එන්නත මේ තියන දැඩි තරකාරීත්්‍ය හා වශතාව මත මම හිතන්නේ තව මාස කිහිපයක් ඇත්තියයි යම් සාර්ථකත්වයක් ලබාගන්න හැබැයි අපි රටක් හැටියට රජයක් කැටියට බොහොම වගකීමෙන් කටුතු කරන්න ඕන. ඒක නිසා අපි වෙනම මිටුවක් සක්ඛ ලේකම්වරයාගේ ප්‍රධානත්තයෙන් පත් කරලා න එන්නත් ගැන හොයන්නලො හම දාම මේ කිටුව හයනවා ලෝක එන්න ගැන ොනාද න්නන්නේ අලුත් ප්‍රවණතා මොනවද කියලතකට මේ සියලු සමාගම් ඉදිරිපත් කරන දත්ත පර්ේෂණ පත්්‍රිකා සියල්ලක්ම අපි දිනපතා නිරක්ෂණය කරලා බලන්න මොකද තත්ති කියලා. අද මේ අපි බෞද්ධා නාලිකාේ සාකච්ඡා කරන්න මොහොත දක්වා ලෝක කිසිම එන්නතක් ලෝක සක්සං විධන මගේ නිර්දේශ කල් නැ ඒගේ හෙට අනිද තව සතිහිපේකින් හෙම නිර්දේශයක් ලැබේ කියල පාට හිතන්නත් තමාරුයි. එහෙම නිර්දේශයක් ලබාදුන්නත් ලෝකය අනිත් රටවල් යම් මට්ටමකට පාවිච්චි කරලා. එහි ආර්ක්ෂාකාරීත්ව පිළිබඳව යම් සාතිකයක් ලබුණනට පස්සෙ තම අප රට මිනිසුන්ට අපි මේ ලබා දෙන්න.ඒ එකත් අපි පැහැදිලුව කියන්න ඕන මොකද. අපි හිතුමතේ දේශාලන වාසි ලබාගේනීම ඇත්ත වෙනත්වාසයක් ලබාගනීම සඳහා හට අපපුදයක් කියලා හරින්නේනෑ අපි මේගෙන බොහම පරිසමින් බලන්ට ඕන මොකද. මේ එන්නත් කියනේවා විශේෂයෙන්ම මේ වෛරස සමඟ සටන් කරන එන්නත්තුලින් ස්නාාවවිපද්ධති ආබාධ ඇතිවන්න පුළුවන් දේක එන්න තක් අප දන්න ට්‍රන්ස්වර්ස් මයිටි කියලා මේ ස්නා විදධති ආසිත රෝගයක් ඇතිවීමේ ප්‍රෝණතාවක් තියවා කියලා මේ කොරණවලට තහනන් කල තින. ප්‍රීල අතදාලපු එන්නතක් තහනන් කර පහුගේ සතියඒකින් අප අතුරු පල නිසා හිප දෙනෙක් මිය හිල නිසා. කිසිසේත්ම අපි එක පැත්තකින් කැමති නැහැ අප රට මිනිස්සු අර ගිනි පික්ල කරන්න පර්ේෂනා ගාරයක් කරන්න අපේට අපි ලැස්ත ක පැත්තකින්. අනි පැත්තෙන් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා ප්‍රමාදවීම සඳහත් අපි කටතු කරන්න නැහිති මේ දෙ පැත්තම හොඳට බලාගෙන පි හොඳ විදවත් කන්ඩාමක් පත් කල තින බොහම වගේ ීමින්න්නතුව අවශ්‍ය අවස්ථාවේදී අපි ඒ කට උත් එන්නක් සුදුසුදයක් ලැුණත් අපි හඳුන්න දෙන්න බාපොරොත්තු ව ජනතාවගේ මම ඉල්ලන්නේ නම් අපි බෞද්ධය හැටියට මංහිතන්නේ මේම ලෝක සැරෙන්සැරට මේ ධර්මතාාවක ලෝක ධර්මතාවක් විදිහට මේ පැනගන්නේ මිනිසුන් අධාරමික වීම ප්‍රධන හේතුවක් කියලා මහ පෞද්ගලික විශවාස කරනවා ඒක ඇමතිවරෙක් චතාව පැත්තගින් කියලා බෞද්යක් හැටියට ගත්තු. මේක ලෝව සරෙන්සරයට මතුවෙන්න මූලිකම හේතුවක් හැටිට මමනං දකින්න මිනිසුන් අ ධර්මික වීමක නිසා පුළුවන්තර. මේ අඩුමගාන මේ වෛරසක ලෝකෙන් පහවෙල යනකංවත් ධාර්මික කටයුතු වෙල නියලෙන් පුුවන්න්නම් පිරිි ස්‍යායන්නේ ඒවගේම පාත් අවම පන්ශලි රැගන්න පුළුවන්න්න මහිතන්න මේක අපට අපේ රටින්වත් නැති කරගන්න පුළුවන් අධාර්මික වෙන්න වෙන්න මේ තව දික් ොමිසක්ක සත්තු රන්න රන්න මේක තව මේ වෛරසේ කාලේ වැඩියුන ොමිසක්ක අඩුුවයි කියලනක් මං හිතන්න.ඉන් බටහි රටවල්ලට අධද වෙලා ීන ත්වම පේනවා අවිද්‍යාවෙන් වෙලාගෙන අතිමට අවිද්‍යාවම ගිල ෑනත භවක්තම ඇයට පත්තවෙලති. මහ දර්ශ ි ර බද ු ්‍ය න ද සර ලාවත් ඔය විදිහටම මිනිස්සු කල්පන ර දෙලක් හ ලි දසක ඩා වැඩි ප්‍රමාණයක් ියගගේය ලා එකක දවසක්ක තුළත ඒ වෙලාවෙත් කිවේ මිනිස්සූනට වඩා වැඩිපුර සත්්‍ය ාතනය කර නිසා ඒ විශෂෙන් ඔය මුදුකරේ දිවරයි බොහො පිරිසකට වචක ොහ සිද් වෙච් නිසා එවැනියා කාරය අර්දැකීමක්කර මර්ථ මනනිත් මහිතන්න්න ලෝකයේ නරක නොහබිනා නොපනත්කම් රජයන කාලික ඒකට . ය තිත ැබීමක් නොසේනම් තිත්කෝලනයක් තබන්න තමයි මේ සවබාදම අප මේ දනුබ දුන්නන්නේ කියලා ඔබ දුමක් කිය ඉදිර පහැදිියෙස නම් අපි අද දවසේ සාකච්ඡාව සමාප්‍යය සටහන කරන්න සූදනම් වෙනවා. ඉතාබත්ම තමන් කරනදේ හරියාකාරව අවබෝධකින් යුක්තව කරන තමන්ගේ දැනුම නැවත පෙරලා තමන්ට ඉගෙනගන්න බදුමුදලින් දායක වෙච්ච. රටේ මහා ජනතාවට නිර්ුභහෙව පෙරලා දායත කරන්න. මෙතුමාගේ විශේෂක්ෂතාවට පිටරට ගියානක් විශ්විද්‍යාලක ආචාරවයක් ලෙස හෝ රෝහලක වද්‍යවරක් ෙස කෝටි ප්‍රකෝට් ගන හම් කරල හත්මතු පම්පරාව ගොඩදා ගන්න තිබුණා හැබ තුමා තෝර ගන්නන්නේඒ කනෙවෙයි රටේ ජනතාවට සේවයකිරින්නිසාහ රටබෙනින් පෙනිසිටීම. එනිසා සමහර විතක එතුමා පිට රටල්ල ගිහිල්ලා කොටි ඩයිස්පෝරාව අර කොටි කොඩිය අරගන කෑමර දෙන්න සමහර විටාවට මරග බැවනත් ේවෙලා සූදානමිනිින්න්න ඉස්සරහ රණියම කතා කරපු අවස්ථා දකිද්දි. එතුම කලින් හොඳින් හඳුනාය හැටියට අපේ හිත අපේ හදවත පතුලෙන්ම බරුර ැගුණු දුක් සන්තාපත්වම නාන මේ මනු ඇ කරදරයක් වේද කියලා නමුත් හොඳ දේවල් කරනය හොඳින් මාරක්ෂක කනවා දම්මෝහේ රක්කති ධම්ම චාරී කියලා බුදුපියාණන් වහන්සේ දශනා කොටරේ නිසා ජිනිසා අප සතුරෙන් පුළුවන් මෙ වැනි තරුණ දේශපාලක්කයෝ කරලියයට පැමිණීම අ හැමදාම නරකට බැබැරින්නට වඩා හොඳ කරන්න අය එන්න ටෝනි අර එ බර් කියන පනිිතුමා කියලා තියෙනවා නකට ජයග්‍රණයකිරීමටත්තේ හොඳ මිනිසු කිසිවක් නොකරසිීමම පොමණයි කියලා න්නජසමන මහතයා තමන්ගේ පාඩුවේ ආචර්වරයකටට හිටියා නම් පමණක් සමහට එතුමාගේ ගන්න තියන සවේයටට ගන්න බැරි වෙන්න තිබුණා. එතුමාගේ දැක්මඒවගේ එතුමාගේ සංකල්ප මෙරටේ උන්නතියට දියුණුවට බහපකාරිේ නොවෙන්න තිබුණ නමුත් එතුමා නිර්භයවෙ දිීරි රාාවගේ මේ ආදර්ශය ලබාගන්න අපි මේ වන්නේ මේවාගේ ප්‍රමාණක උගතක් ක්ේෂත්‍රයක් නයෝජන කරන ප්‍රධානය ගන්නනල ඔබට උදේ පන්දරමේ කියන්නේ ඔබත් ආදර්ශයටක කන්නේ දවසල පුංචි දරු ගෙල්ල ලිදගෙන අපේ නාලිකාවන අරඹනෝ ඔබත් ආදර්ශයට කන්න මේ වගේ තමන්දිනූ බිමට නනති පුද්ලෙ බොට පත්වෙන්න්න එසනම් ඔබතුමමාගේ සියලු කටයුතු සාර්ථක වේවා තවතවත් චිරාත් කාලයක් මේ දේශපාලන මඩ ගොහුරුවේ සුපිපි සියපතක් ලෙස. සුවද විිහිදුවමින් විකසිතව මේ රට ලස්සන කරන්න. ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කුසල දම්ම හාමුදුරුවෝ ඉන්න තැනක ඉදලා සතුරු යනව ඇති උන්වහන්සේගේ මේ ගමන ලොකු ශක්තියක්ය චබුතුමාවාගේ මේ වගේ තැන්ල ඉන්න එක ගැන නිසායි ආශිරවාදත් එකරමින් අද දවසේ පින් බරු දෑසන වැඩ සටහන සමාප්ත කර නෝ බැහැම දෙනාටම සම්මා සම්බුධ සරමයි.